තාක්ෂණය ගැන හොයන ඔයාව අයිබන් කියලා පිළිගන්නවා SL Geek ඉතින් ගැන තවත් වීඩියෝ එකකට. ඔයගොල්ලෝගෙන් නිතරම අහන ප්‍රශ්න වලින් තවත් එකක් තමයි හැකර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක. අපි ෆොටෝස් වල මූවිස් වල එහෙම දකිනවා හැකර් කෙනෙක් කිව්වම එකපාරට නිකන් කළුවර කාමරයක් ඇතුළට වෙලා ඉන්න. එහෙනම් ලොකු දක්ෂයෙක් කම්පියුටරේ මොන හරි ටයිප් කරලා මොකක් කරේ හොඳ ලොකු වැඩ ටිකක් කරන. එක එක සිස්ටම් ඇතුළට ගිහලා සල්ලි හොයන කෙනෙක්, සල්ලි හොරගම් කරන කෙනෙක්. මේ වගේ චිත්‍රයක් තමයි අපිට මෙවෙන්නේ හැකර් කෙනෙක් කිව්වම. එතකොට අපි කොහොමද මේ වගේ හැකර් කෙනෙක් වෙන්නේ? මේ වගේ හැකර් කෙනෙක් වෙන්න අපි දැනගන්න ඕනේ දේවල් මොනවද? අපි කරන්න ඕනේ දේවල් මොනවද? මේ වගේ ප්‍රශ්න මගෙන් ගොඩ දෙනෙක් අහලා තියෙන නිසා මම හිතුවා ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම කියනවානේ මේ වීඩියෝ මම හැක් කරන විදිය ගැන නෙමෙයි කියන්නේ. හැකර් කෙනෙක් වෙන විදිය ගැන කියන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරනවා නොදැනෙනවලු දැනගන්න පළතර අතපඩ subscribe button එක click කරලා හිටියත් තමයි ඉස්සරහට මේ වීඩියෝස් වා ගාවටම ගෙන්න ගන්න හම්බෙන්නේ. ඇත්තටම හැකර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන කලින් හැකර් කෙනෙක් කියන්නේ කවුද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හැකර් කෙනෙක් කියන්නේ සරලම ඕනම සිස්ටම් එකක තියෙන වැරද්දක් හොයාගෙන ඒ වැරද්දෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් විදියට අපිට හඳුන් ගන්න පුළුවන්. මේ හැකර් කියලා අපි අදහස් කරන පුද්ගලයාට පුළුවන් වුණා මොකක් කරේ සිස්ටම් එක දෝෂයක් හොයාගන්න. ඒ කියන්නේ ඇයි සිස්ටම් එක ගොඩක් හොඳ ප්‍රවීණයෙක් වෙන්න ඕනේ. උදාහරණයක් ඉදිරියට ගන්න කවුරු හැකර් කෙනෙක් Windows වල තියෙන දෝෂයක් හොයාගෙන ඒක හැක් කරා කියලා. මේක අපේ ඔක්කොම කම්පියුටර්ස් වලට ප්‍රශ්නයක් වුණා කියලා හිතන්න. ඒකේ අදහස තමයි එයා Windows තුල ඒ දෝෂය හඳුනගන්න එයා මේ වෙද්දි Windows කියන දේ හොඳටම දන්න කෙනෙක්, Windows වල එක්ස්පර්ට් කෙනෙක්, හොඳටම දන්න කෙනෙක්. ඒකේ ප්‍රවීණත්වයට පත්විච්ච කෙනෙක්. මේ වගේ ඕනම දෙයක දෝෂයක් හොයාගන්න නම් ඒ තියෙන ෆීල්ඩ් එකේ ගොඩක් හොඳ ප්‍රවීණයෙක් වෙන්න ඕනේ. හැකර්ස්ලා ප්‍රධාන කාණ්ඩ දෙකක් ඉන්නවා. එකක් තමයි white hackersලා. එහෙම නැත්නම් white hat කියලා අපි කියනවා. අනිත් කට්ටිය තමයි black hackersලා. එහෙම නැත්නම් black hat කියලා කියනවා. මේ black hacker කෙනෙක් වුණත් white hacker කෙනෙක් වුණත් කරන්නේ එකම දේ තමයි. හැබැයි white hacker මේක පාවිච්චි කරන හොඳ විදියකට. black hacker පාවිච්චි කරන්නේ මේක නරක විදියකට. උදාහරණයක් හිතන්න ඔයාගේ බැංක් එකේ ඔයාට හම්බෙන online banking භාවිතා කර ඉඳින්දි මොකක් හරි දෝෂයක් තියෙනවා බැංකුවේ. ඔයාට පාස්වර්ඩ් එකේ සල්ලි අරගන්න පුළුවන්. ඔයා මේකේ සල්ලි අරගෙන මේ සල්ලි හොරගම් කරනවා කියනවා ආයි තියෙන black hat කියන කාණ්ඩෙට. හැබැයි ඔයා මේ සල්ලි අරගන්න නැතුව මේක බැංකුව ගැන දැනුවත් කරලා මේක හදනවා උදව් කරනවා කියන්නේ ඔයා white hat කෙනෙක්. ඇත්තට මේ hackers ලා ගැන අපිට එච්චර හොඳ චිත්‍රයක් ලැබෙන්නේ නැති වුණාට මේ white hat ලා ගැන ගොඩක්ම ඉන්න ඕනි කට්ටියක්. නිකම්ම හිතන්න Facebook එකේ මොකක් හරි දෝෂයක් කාටද හම්බෙනවා කියලා. මේ දෝෂය සමහරකට යා Facebook එකේ report කරොත් Facebook එකේ ඩොලර් මිලියන ගණන් ගෙවයි. මේ වැරද්ද වෙන කෙනෙක්ට අහු වෙන්න කලින් අරයා දැනුවත් කරපු නිසා Facebook වලට ඒක නිවැරදි කරන්න පුළුවන්. මේක නිසාම අපේ ඉස්සරහට accounts වල වෙන්න තිබිච්ච ප්‍රශ්නයක් මේකෙන් ආරක්ෂා වෙනවා. මේ වගේ දේවල් ඕන තරම් වෙන්න පුළුවන් white hackers ලා නිසා. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ දැක්කට පස්සේ මොකක් හරි ආසාවක් ඇති වුණොත් hacker කෙනෙක් වෙන්න ඔයාට white hacker කෙනෙක් වෙන්න පුළුවන්. වෙලා සමාජයට සේවයක් ඉටු කරන ගාම ඔයාට සැලකිලි මුදලක් හොයන්නත් හැකියාව තියෙනවා. හරි දැන් තමයි අපි කතා කරන්නේ hacker කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. මං කලින් කිව්ව විදිහට අංක 1 තමයි ඔයා හැක් කරන සිස්ටම් එක. එහෙම නැත්නම් ඔයා හැක් කරන දේ ගැන ඔයාලට ගොඩක් හොඳ ප්‍රවීණත්වයක් තියෙන්න ඕනේ. මේක හැදලා තියෙන්නේ කොහොමද? මේක වැඩ කරන්නේ කොහොමද? මේකේ මම මේ සරලව විස්තර කරන දේවල් ගැන ඔයාලට ගොඩක් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයාලට ප්‍රෝග්‍රෑමින් පුළුවන් වෙන්න ඕනේ. මෙතනදී අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් කිහිපයක්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. අතන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියන්නේ මොකක්ද කියලා සරලවම දන්නේ නැත්නම් මම කියන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියන්නේ නිකම්ම හිතන්න ඔයා ඔතන ඉන්නවා. මම කතා කරනදී ඔයාලට තේරෙනවා. හැබැයි මම මෙහෙම ඉඳලා කම්පියුටරේ මොන හරි දෙයක් කිව්වට එයාට ඒක තේරෙන්නේ නැහැ. මොකද කම්පියුටරේ වැඩ කරන්නේ බයිනරි විදියට. එහෙම නැත්නම් 0 සහ 1 මේකට අපි කියන බයිනරි ලැන්ග්වේජ් කියලා සරලම කිව්ව කරන්ට් එක පාස් වෙනවා සහ පාස් වෙන්නේ නැහැ. නමුත් කම්පියුටරේ 1.0 තේරුණා කියලා අපිට බෑ 1.0 පාවිච්චි කරලා කම්පියුටරෙත් එක්ක කතා කරන්න. මේක නිසා පාවිච්චි කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් මේකත් එක්කම ට්‍රාන්ස්ලේට් එකක් පාවිච්චි කරනවා. මේ ට්‍රාන්ස්ලේටර්ස් වලින් මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් අර කතා කරපු කම්පියුටරේ තේරුම් ගන්න පුළුවන් භාෂාවට පරිවර්තනය කරනවා. මේ වගේ ට්‍රාන්ස්ලේටර්ස් කිහිපයක් තියෙනවා. ඔයා පාවිච්චි කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකනොත් මේ ට්‍රාන්ස්ලේට් එක වෙනස් වෙනවා. ඉතින් මේක නිසාම ඔයාලට සිද්ධ වෙනවා අනිවාර්යයෙන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් දෙකක් හෝ තුනක් අතරින් උතරම ඉගෙන ගන්න. මෙතනදී මේ හැකින් වලට සම්බන්ධ වෙන ගොඩක් වැදගත් ලැන්ග්වේජස් තමයි C, එතකම් Python සහ Perl කියන්නේ. ඊට අමතරව තව ලැන්ග්වේජස් ගොඩක් තියෙනවා. ඔයා මේවා දන්නවනම් ඔයාලට ඒවත් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. තව ගොඩක් හොඳ ලැන්ග්වේජස් තියෙනවා. මේ විදිහට මේ ලැන්ග්වේජස් ඉගෙන ගන්න ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මේ වෙදි වෙබ් සර්වර්ස් වලින් 90% විතර රන් වෙන්නේ Linux මත. Linux ගැන මම වෙන වීඩියෝස් කීපයක් හදලා තිනවා. Linux කියන්නේ open source operating system එකක්. open source කියන්නේ ඕනම කෙනෙක්ට මේකේ තියෙන source code එක වෙනස් කරන්න පුළුවන්. සමහරව නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ සමහරකට දන්නේ නැති විවිධ Linux versions තියෙනවා. මේ වගේ modify කරපු ඔයාට උනත් මේ වගේ විදිහට modify කරලා Linux තුල ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ මේවට අදාළ softwares තියෙනවා open source softwares. උදාහරණයක් විදිහට Firefox වගේ ඒවා අපිට ගන්න පුළුවන් browsers විදිහට. මේ වගේ softwares වලත් ඔයාට අවශ්‍ය විදිහට source code ඔයාට visible Windows වල වගේ Microsoft වල වගේ මේවා හංගලා තියන්නේ නැහැ. ඒක තමයි මේකට open source කියන්නේ. මේ වගේ ඔපරේටින් සිස්ටම් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට පුළුවන් ඉන්නේ වෙබ් සර්වර්ස් වැඩ කරන විදිය ගැන දැනගන්න. මේ ඉතින් දුර්වලතාව උනත් හොයාගන්න. මම මේ කිව්ව දේවල් ගැන ඉගෙන ගත්තාට පස්සේ ඔයාලට තේරෙවි ඉතින් එහාට ඔයාලට මොනවද කරන්න ඕනේ කියලා හැකර් කෙනෙක් වෙන්න. මොකද මෙතනින් එහාට තියෙන ගමන ඔයා තනියෙන් යන්න ඕනේ දෙයක්. මේක හැකර් කෙනෙක් වෙන්න මේ නිශ්චිත ගමන යන්න මේ දේ කරන්න මෙහෙම මෙහෙම හැකින් කරන්න කියලා කාටවත් කියන්න විදියක් නැහැ. ඒක ඔයාම හොයාගන්න ඕනේ දෙයක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාටම හරි වැදගත් වෙන්න ඇති කියලා. ඒක නිසා පුළුවන් තරම් ෂෙයා කරනවා වගේ තවත් එක යාළුවෙක්ට හරි දැනගන්න. ඒතර ඔයාලගේ යාළුවෙක්ට පුළුවන් එවි මේ හැකර් කෙනෙක් වෙන්නේ කොහොමද? හැක් කරන්නේ කොහොමද? මේ ගැන සිංහලෙන්ම දැනගන්න. පළතේ රතු පාට subscribe button එක click කරන හිටියොත් තමයි ඉස්සරහට මේ වීඩියෝස් එක ගාවටම ගෙන්න ගන්නම් මෙන්නේ. මේ subscribe button එක මෙතන bell icon එක මේක click කරන්න. මේ click කරලා වීඩියෝ දාපුවම ඔයාලට notification එක එන්න ගන්න පුළුවන්. ඔයාගේ දස මතක තුපල් link comment කරන්න. අපි තාත් වීඩියෝ එක හැමනක ඔයාලට සුබ දවසක්. අපි ඉස්සරහට තවත් වීඩියෝ එකක් හමු වෙමු.